කුඩඟු මාළුවා. එක මැද්දක රටක ගඟක් ළඟ ලස්සන වෙලක් තිබුණා. මේ වෙලේ මාළු රංචුවක් ජීවත් වුණා. මේ මාළු අතර හිටියා ටිකක් ලොකු ලස්සන මාළුවෙක්. ඉතින් මේ මාළුවා අනිත් මාළුන්ට වඩා ලොකු නිසා හරිම ආඩම්බරෙන් තමයි ජීවත් වුණේ. දවසක් මේ මාළුවා අනිත් මාළුන්ට කතා කරලා මෙන්න මෙහෙම කිව්වා. මං වගේ ලස්සන එතකොට ලොකු මාළුවෙකුට ඔයාල වගේ කැත පොඩි මාළුවෝ හරියන්නේ නැහැ. මං යනවා මේ බිල දාල එහා පැත්තේ තියෙන ගඟට. ඔයාල දන්නවද? ඒ ගඟ හරිම විශාලයි. ඒ වගේම හරිම ලස්සනයි. අනික මේ ඔයාල දන්නවද? ඒ ගඟේ ඉන්නේ මං වගේ ලස්සන ලොකු මාළුවෝ. මට එයාලා එක සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මේම කියලා මේ මාළුවා ගං වතුරක් එනකන් බලාගෙන හිටියා. දුර පුතාලා දන්නවද? එක කාලයකට මේ විලට මහ හයියෙන් වහිනවා. ඒ වැස්සට ගඟ ගලලා මේ විලත් යට වෙනවා. එතකොට ගඟයි විලයි දෙකම එකයි. ඉතින් මේ මාළුවා එහෙම දවසක මේ විලෙන් ගඟට පීනලා ගියා. ඊට පස්සේ ගඟේ ලස්සන බලබල මාළුව හැරෙම සතුටින් පීනුවා. හැබැයි ඒ ලස්සන තිබුණේ පොඩිම පොඩි වෙලාවයි. හෑ මෙච්චර ලොකු මාළු අනේ අනේ මම දැන් මොකද කරන්නේ? මාළුව හිස හැරුණු අතේ පීනන්න ගත්තා. පීනලා පීනලා ගිහින් යන්තම් ගලක් එහා පැත්තේ හැංගුණා. අයියෝ මම මේ මොකද්ද කරගත්තේ? මෙහෙ මේ තරම් ලොකු මාළු ඉන්නවා කියලා මම හිතුවේ නෑනේ. අනේ යාළගේ කටකටවත් මාව මදි වෙයි. මම හිටපු තැන කොච්චර හොඳද? අනික මගේ ළඟ හිටපු පුංචි මාළුව කොයි තරම් හොඳද? අනේ මං කරගත්තු මෝඩකමක්. මාළුව තනියම කල්පනා කර කර දුක්ුණා. එහෙම දුකින් පිටිපස්සේ බලද්දී තව මාළුවෙක් පිටිපස්සේ. ඒ පාර මාළුව බය වෙලා පීනන්න ගත්තා. පීනලා පීනලා ඇවිත් ගඟ පතුලේ හැංගුණා. මෙහෙම ටික වෙලාවක් ගියා. ගං වතුර බහැලා ගියා. ඉරත් පායලා ආවා. බයෙන් බයෙන් මාළුව ඇස් දෙක ඇරියා. අනේ මේ මාළුව ආපහු ඇවිත් තියෙන්නේ එයා හිටපු විලටමයි. එයා හරිම සතුටින් පීනන්න ගත්තා. අනික් පුංචි මාළුවෙක්වත් සතුටින් පීනුවා. හැබැයි එයා එයාගේ තිබුණු ආඩම්බරකම නම් නැති කරගෙන තිබුණා. පුංචි දුවේ පුතේ, අපිට ලැබුණු දෙයින් සතුට වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම අපිට ලැබුණු අනිත් අයට නොලැබුණු දේවල් ගැන ආඩම්බර වෙන්නත් හොඳ නෑ. කියන්නේ නම්